හම්බෙත්තේ. ඔයා බලාගෙන හිටිය නේද අද පාඩම කීයටද යන්නේ කියලා. ඔව්. ඔයා බලාගෙන හිටපු අන්නේ ඔයා කැමතිම වෙලාව තමයි මේ. මේ පුතේ ඇට්ලස් අපේ ආදරණීය ශිෂ්‍යත්ව පාඩම් මාලාවේ වෙලාව. දැන් මන් දන්නවා මගේ දුව පුතා ළඟ අපි වෙනුවෙන්ම වෙන්නුණු වෙනම සටහන් පොතක් තියෙනවා කියලා. ඇට්ලස් පාඩම් මාලාව කියලා නම ගහලා නේද? ඒ සටහන් පොතේ මගේ හිතේ ඔයාට පුතේ විභාගයට විෂය කරුණු වගේම ජීවිතයට වැදගත් වෙන විෂය කරුණුත් ලියලා තියෙනවා. හේතුව තමයි අපි හැමදාම ජීවිතයට වැදගත් වෙන පණිවිඩයක් අපේ දුවල පුතාලට ලබා දෙන නිසා. එහෙනම් විභාගය ගැන කතා කරමු අපි ඉස්සරලා. ජීවිතය ගැන කතා කරලා. පුතේ ජීවිතයේ ජීවත් වෙද්දී ඔයා අනෙක් සියලු දෙනාටම විශ්වාසවන්ත පුද්ගලයෙක් වෙන්න ඕන. කවුරු හරි කෙනෙක් ඔයා දිහා සැකෙන් බලනවා නැත්තම් කවුරු හරි කෙනෙකුට ඔයා දිහා සැකෙන් බලන්න වෙන විදිහේ වැඩක් ඔයා කරනවා නම් අන්න ඔයා අතින් සිද්ධ වෙන්නේ පුතේ ලොකු වැරැද්දක්. මොකද විශ්වාසය කියන එක අපට ගොඩාක් වැදගත්. ඔයා හැමතිස්සෙම අන්න අය අතරේ විශ්වාසවන්ත කෙනෙක් බවට පත් වුණොත් ඔයාට ගොඩාක් දේවල් ලැබෙනවා. විශේෂයෙන්ම අනෙක් අයගේ ගෞරවය, අනෙක් අයගේ ආදරය, ඊටත් වඩා පුතේ අනෙක් අයගේ පිළිගැනීමක් ඔයාට ලැබෙනවා. ඒ නිසා මං ආරාධනා කරනවා මගේ රත්තරන් දුවල පුතාලට, ඔයා සැවොම විශ්වාස කරන, හැමෝම විශ්වාස කරන විශ්වාසවන්තම පුද්ගලයා වෙන්න. විශ්වාසවන්තම පුද්ගලයා වෙන්න. එතකොට පුතේ මේ හැමෝම ඔයාට ගරු කරයි, මේ හැමෝම ඔයාට ආදරය කරයි, මේ හැමෝම ඔයා කියන දේ පිළිගනි. අන්න එහෙම වුණොත් ඔයා ලොකු කෙනෙක් බවට පත් වේවි. එහෙනම් ජීවිතේට ඒ පාඩම කියලා දීලා විභාගෙට මෙන්න මේ ගැටලුව විසඳන්න කියලා දෙන්නයි යන්න. ජපානයේ වේලාව ලංකාවේ වේලාවට වඩා පැය 3යි විනාඩි 40ක් වැඩි. ඔව්. සමහර රටවල් වල වේලාව පුතේ අපේ රටේ වේලාවට වඩා වැඩි. සමහර රටවල් වල වේලාව අපේ රටේ වේලාවට වඩා අඩුයි. ඒක තමා ලෝකෙ ස්වභාවය. ඊළඟට කියනවා නිතරම විනාඩි 3ක් අඩුවෙන් වේලාව පෙන්වන මගේ ඔරලෝසුවේ වේලාව පෙරවරු 7:35 නම් ජපානයේ වේලාව කීයද? මේ මගේ පොඩි ඔරලෝසුවක් තියෙනවා. හැබැයි මේ ඔරලෝසිය පුංචි කාර්මික දෝෂයක් තියෙනවා. ඇයි? නිතරම විනාඩි 3ක් අඩුවෙන් වේලාව පෙන්වන මගේ ඔරලෝසුවේ වේලාව. මේ මගේ ඔරලෝසුවේ කාර්මික දෝෂය නිසා පුතේ නිතරම විනාඩි 3ක් මොකද වෙන්නේ? එයාගේ වේලාව අඩුයි. කොයි වෙලේ බැලුවත් විනාඩි 3ක් එයා පස්සෙන් ඉන්නේ. කොයි වෙලේ බැලුවත් විනාඩි 3ක් එයාගේ වේලාව පුතේ වැරදි. එහෙනම් අන්නේ විනාඩි 3ක් අඩුවෙන් වේලාව පෙන්වන මගේ ඔරලෝසුවේ වේලාව පෙරවරු 7:35යි. අඩුවෙන් වුණත් වෙලාව පෙන්වන මගේ ඔරලෝසුවේ වෙලාව කීයද පුතේ පෙරවරෝ 7:35යි. අඩුයි තමා. ඒ වුණාට 7:35යි. එහෙනම් ඔන්න අපි ගානට යද්දි පුතේ, අපි ගාන හදද්දි අපිට ඉස්සරලාම සිද්ධ වෙනවා මගේ ඔරලෝසුවේ වෙලාව නිවැරදි කරගන්න. මෙයාගේ හැමතිස්සම විනාඩි 3ක් අඩුයි නම් මෙයා හැමතිස්සම පෙන්වන්නේ මගේ පුතේ විනාඩි 3ක් අඩුවෙන් නම් ඇත්තටම දැන් වෙලාව කීයද? මොකද කරන්න ඕන? අර වැරදි වෙලාවට තව විනාඩි 3ක් එකතු කරන්න ඕනේ. එහෙනම් පුතේ වැරදි වෙලාව පෙරවරු 7:35යි. එහෙනම් දැන් ඇත්තම වෙලාව හොයන්න මොකද කරන්න ඕනේ? ඔව්. මෙයාට අපි විනාඩි 3ක් එකතු කරනවා. කීයද? 5:38යි. 3:03යි. 7යි. ආ. දැන් වෙලාව කීයද පුතේ? ඇත්ත වෙලාව
පෙරවරු 7:38. ඇත්තටම දැන් වෙලාව පෙරවරු 7:38. එතකොට මේ 7:38 කියන වෙලාව ඇතුලේ පුතේ අර ඔර්ලෝසුවේ කාර්මික දෝෂේ නැහැ. අපි ඒක නිවැරදි කරලා තියෙන්නේ. දැන් කියනවා ජපානයේ වේලාව ලංකාවේ වේලාවට වඩා පැය 3යි විනාඩි 40ක් වැඩි. පැය 3යි විනාඩි 40ක් වැඩි. එහෙනම් පුතේ අපේ රටේ වේලාවට වඩා ජපානයේ වේලාව වැඩි දඩුද? ඔව් වැඩි. කොච්චරක් වැඩිද යා? පැය 3කුත් විනාඩි 40ක් වැඩි. එහෙනම් දැන් අපේ රටේ වේලාව පෙරවරු 7:38 නම් ජපානයේ වේලාව මගේ පුතේ ඊට වඩා පැය 3කුත් විනාඩි 40ක් වැඩි නම් පැය 3කුත් විනාඩි 40ක් වැඩි නම් ඇත්තටම දැන් ජපානයේ වේලාව හොයන්න මොකද කරන්න ඕ? ඔව්. අර අපේ රටේ වේලාවට ඒ වැඩි වෙන කාලය මොකද කරන්න පුතේ? එකතු කරනවා. ඔන්න දැන් තියෙන්නේ වේලාවන් දෙකක් එකතු කිරීම සම්බන්ධ ගැටලුව. දැන් බලන්න එකතු කරමු. 8:08 4:03 7 7:03 10 10:78. මගේ පුතේ විනාඩි පැත්තේ විනාඩි 78ක් තියන්න පුළුවන්ද? බෑ. විනාඩි පැත්තේ තියන්න පුළුවන් උපරිම විනාඩි ගාන කීයද? විනාඩි 59යි. 60ක් තියන්නත් බෑ. විනාඩි 60ක් වුණු ගමන් එයා යනවා පැය පැත්තට. විනාඩි 60ක් සම්පූර්ණ වුණු ගමන් එයා යනවා කොහාටද පුතේ? පැය පැත්තට. ඇයි? විනාඩි 60ක් කියන්නේ පැය එකක්. එහෙනම් මෙන්න මේ විනාඩි 78න් අපි මොකද කරන්න ඕනේ? අන්න හරි පුතේ. එකතුව 59ට වඩා වැඩි නිසා විනාඩි පැත්තෙන් අපි 60ක් අඩු කරගන්නවා. අඩු කරමු බලන්න. 8:08 7:06 දැන් මොකද කරන්නේ? මේ අඩු කරගත්ත විනාඩි 60 අරගෙන එනවා පැය පැත්තට. හැබැයි යා පැය පැත්තට එද්දි මගේ පුතේ පැය එකක් වෙනවා. එහෙනම් මේ 10ට තව එකක් එකතු වෙනවා කීයද එතකොට? 11යි 18යි. දැන් 11යි 18 විතරක් ලියලා බෑනේ. අපි ලියන්න ඕනේ මෙයා පෙරවරුද පස්වරුද? ඔව්. මෙයා පුතේ පෙරවරු. කීයද? එහෙනම් ජපානයේ වේලාව කීයද? පෙරවරු 11යි 18යි. බලන්න මගේ රත්තරම් පුතේ. ගාන ටිකක් දීර්ඝව තිබුණාට අපි අර ගාන ඇතුලේ තියෙන තොරතුරු ටික හරියට සංවිධානය කරගත්තොත්, අපි ඒ තොරතුරු ටික අපට අවශ්‍ය විදියට පෙළගස්ව ගත්තොත්, උත්තරේ හොයන එක මහ ලොකු අමාරු අපහසු වරදින වැඩක් නෙමෙයි. මේ බලන්නකො. මගේ ඔර්ලෝසුවේ වේලාව පෙරවරු 7:35. හැබැයි මගේ ඔර්ලෝසුවේ වේලාව පුතේ 7:35 වුණාට ඒක නෙමෙයි ඇත්ත වේලාව. ඇයි? අපට මුලින් කියනවා එයාගේ විනාඩි 3ක් අඩුවෙන් වේලාව යන්න. එහෙනම් ඇත්තම වේලාව හොයාගන්න අපි 7:35ට තව විනාඩි 3ක් එකතු කරනවා. කීයද පුතේ? පෙරවරු 7:38. එහෙනම් ඇත්ත වේලාව පෙරවරු 7:38. හැබැයි ඒ මගේ ඔර්ලෝසුවේ වේලාවනේ. ජපානයේ වේලාව මොකද වෙන්නේ පුතේ? පැය 3:40ක් ඊට වඩා වැඩි. එහෙනම් මේ වෙලාවට පැය 3යි විනාඩි 40ක් අපි මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. අන්න දැන් වෙලාවන් දෙකක් එකතු කිරීමේ නීතිය මගේ පුතාට මතක් වෙන්න ඕනේ. විනාඩි පැත්ත උඩම තියෙන්න පුළුවන් 59යි. ඊට වඩා වැඩි වුණොත් අපි 60ක් අරන් යනවා පැය පැත්තට. විනාඩි 60ක් පැය පැත්තට යද්දී පැය එකක් වෙනවා. මෙන්න මේ ටික ගලාගෙන ඉන්න ඕනේ. එහෙනම් ඔන්න අපි එකතු කරා පුතේ 10:78ක් තියන්න පුළුවන්ද? බෑ. ඇයි? විනාඩි පැත්තේ 59ට වඩා වැඩි. මෙන්න 60ක් අඩු කරා. මෙන්න අඩු කරපු 60 අරගෙන ආවා පැය පැත්තට. පැය 60ක් නෙමේ පැය එකක්. එහෙනම් මෙන්න එකතු කරා 11යි 18යි. එතකොට අපි ලියන්න ඕනේ යා පෙරවරුද පස්වරුද කියලා. එහෙනම් උත්තරේ පෙරවරු 11යි 18යි. එහෙනම් මම ආරාධනා කරනවා මගේ රත්තරන් දුවලා පුතාලට මේ වගේ ගණන් 20ක් ඔයා තනියම හදලා තනියම උත්තරේ ගන්න.
ඒක ඔයාට කරන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ මේ ගාන ඇතුළ තියෙන යම් යම් තැන් වෙනස් කරන එක විතරයි. ගාන හදන්නෙත් ඔයා, උත්තරේ හදන්නෙත් ඔයා, ඔයාමයි ඉගෙන ගන්න. ඒක තමයි පුතේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ. එහෙනම් හෙට දවසේ නැවත සැරයක් මේ වගේම පාඩමකින් මුණ ගැහෙන තුරු පරිස්සමෙන් සතුටින් ගෙදරට වෙලා ඉන්න. ආයුබෝවන්.